අදත් ඔබට සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට travel with chef. මොන අදත් මම recipe එකක් කරන් ආවා. ඒ තමයි කොහොමද මේ chicken masala එක හදාගන්නේ කියලා. ඉතින් chicken masala කිව්වහම මේක අපිට ආවෙනික දෙයක් නෙවෙයි. නම් මේක ඉන්දියාවට ඉන්දියාවේ කරන dish එකක්. නමුත් අපි ආසයි ඒ වගේ විවිධ විදිහට ආහාර ගන්න. මොකද ඔයගොල්ලෝ අපි හැමදාම chicken වලින් කරන් chicken curry එකක් හදාගන්න එකනේ. නැත්තම් devil එකක් හදන්න. ඉතින් අද මම ඔයගොල්ලන්ට masala එකක් හදාගන්න විදිය කියලා දෙන්න. कुकुल मस किलो प्रमाण मेकट गाँव अभी खटू तेक् खटू तीन पड़ता मेकारी रसत अभी मित्र किलो तीन इलाट अभी अवश्य पेस्ट खदागण ग्रैंड करो अभी एक तकाली अवश्य पोटी कपागण ඊළඟට මෙතන තියෙන කොරියන්ඩර් පවුඩර් ඊළඟට මේ මසාලා පවුඩර් එක ඊළඟට මෙතන තියෙන කැෂු තියෙනවා මේ තියෙන මම කැෂු බ්ලෙන්ඩ් කරන නිසා මම මේක පොඩ්ඩක් පෙඟෙන තිබ්බ වතුරේ දාලා ඉතින් ඒ ටික ඊළඟට මෙතන තියෙන මෙතිකොළ තියෙනවා චිලි පවුඩර් තියෙනවා මෙතන තියෙන ගාලික් ජින්ජර් පේස්ට් එක ඉතින් ඔයගලන්ට ඒ පේස්ට් එක නැත්තම් ඔයගලට ගාලික් ජින්ජර් සමසම ගන්න පුළුවන් ඊළඟට මෙතන තියෙන ලුණු තියෙනවා ඊළඟට කහ කුඩු තියෙනවා ඊළඟට මෙතන අපිට තියෙනවා මේ ඔයගන්න පුළුවන් මුදෝප කිරි ගන්න. ඉතින් මෙතන මම අරන් තියෙන ඇත්තම යෝගට් වගේ මොකද මම විදේශ රට ගිය නිසා මම අපිට තියෙන වෙනම ග්‍රීක් ස්ටයිල් යෝගට් එක ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහේ. මම තියාගන්න නිකාං කන අර පැනිරහ යෝගට් පාවිච්චි කරන්න එපා මේ වැඩේට. මේකට අවශ්‍ය වෙන්නේ ඇඹුල් ගතිය තියෙන යෝගට් එකක්. ඊළඟට මෙතන තියෙනවා හීනියට කපාගත්ත ලූණු තියෙනවා. ඊළඟට මෙතන කොරියන්ඩර් मेन मेति प्रधान वशे अवश्य तेल टीका अवश्य मेक उगा अभी बल कोहमद मेक हदागा इलाग अभी मेक इसल मेक पोड मेक मेरनेट करोनी मम अभी अम्म तुनप मेक स्वाप्या इलाग मेकट कहा स्वाप्या इलाग मिरी कुड़ एक ऑप्शनल अत्र मेके दाइन पुलवा प्रश्न आपने दैवल दागे सहना कल्पना इलाट तमाइ गाली जिंजर पेस्ट मेक बोतल तीन विकुन सूपर मार्केट पुलवा इलाट मेन मेवा योगट मतकना लून स्वाप्या ඉතින් ඒකතු කරලා මේක දැන් අපි හොඳට මේ විදිහට කොම කවලම් කරනවා මේ කලවම් කරලා මේක පෑ භාගයක් විතර පැත්තකට කරලා තියන්න පුළුවන් ඔයගලන්ට මේක හෙට දවස් හතර නම් ඕනනම් මේක කවුම් කරලා ඔයගලන්ට ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන් ඉතින් මේ ටික තමයි මේ වෙන්න ඕන මේ කලවම් කරා මේ විදිහට තියලා අපි මේක පෑ භාගයක් මේ පැත්තකින් තියලා තියෙනවා ඊට පස්සේ අපි මේකදී अतरम दें पेस्ट अखदागनी अभी दिल्ली करें पेगी मूल्यमे तक मेक दाँटे इलाट वतुरा अंक अभी मे खजु अतर खजु दाता मेकट अभी नोदाइन पुलवा किसी प्रश्न उन्हें तिक क्रीम टिका मे ये वेनोट अभी मे ये वेनोट पावच पुलवा एलर्जी कट्टी मे कशूल कशू नुदा इन पुलवा अभी तव किरी पोड इकतर पुलवा ति क्रीम इकतर पुलवा इला कोरियन टिका मे इधि कड़ला दागना वतुर दाने मे तक तीन मे वतुर तीन ब्लैंड मिक्स ब्लैंड बेलियान मेक तीयल मेक ब्लैंड कर ग्रैंड कर मेन मेवा गीत पेस्ट कावे पेन मेक इध मेक अभी अवश्य अभी इलाक पड़े दें अभी मेक पड़ पत्तिन तीयर दें अभी अवश्य मे से अभी लून टीक मे सोट करगा मेवा पैन अभी लिपोटी रत् कर तेल टेबल स्पून तुनातरे मे दाण दाला
විදිහට මේක හිතට මේ සම්බෙන් අරින්න. ඊට පස්සේ මේ පොඩ්ඩක් සම්බෙන්නකොට අපි ඊට පස්සේ දානවා මේ ජින්ජර් ගාලික් පේස්ට් එක. මම ඔයාලට පෙන්වන්න උනාට මම ඔක්කොම දැම්මේ නෑ. මම ටිකයි දැම්මේ. මේ මගේ මේ කරද්දි ටික මෙමෙත් කරද්දි මම දැන් මේකට පුදු කරනවා. मिश्रण मिरी कुड़ स्वल पैकर गोडाकनी बहुमति अमुन पही स्वल पेस्ट तक्काली काजु अभी මේක තව ටිකක් මේ විදිහට අපි ලියා ගන්න. ඊළඟට මේක මේ විදිහට විනාඩියක් විතර මේ වගේ තැම්බෙද්දි ඊට පස්සේ මම මේකට දැන් එකතු කර ගන්නවා මම කලින් මැරිනේට් කරලා තියාගත්ත ඒ කුකුල් මස් ටික. ගින්දර සාමාන්‍ය ගින්දර වේ මේ වැඩි කරගන්න. දැන් මේක මේ විදිහට අපි සාමාන්‍ය මේ මීඩියම් හීට් එකේ අපි මේක උයා ගන්න. මෙන්න ඔයාලට පේන ඇති හොඳ පේස්ට් එකක් වගේ තියෙනවා. හැම දෙයක්ම හරි පැහැදිලි. දැන් මේක අපි මේ විදිහට තියන් දරනවා. ඊළඟට මේක මතක තියාගද්දි මේක උයා ගත්තී මම මේකට මේ ලිඩ් එක තියලා මේක අපි මුඩිය තියලා වහගන්න. දැන් මේ විදිහට තියෙද්දි ඊට පස්සේ මම මේක හොඳට වහලා මේක සාමාන්‍ය මීඩියම් හීට් එකේ කුක් කරගන්න කුක් වෙනකම්. ඉතින් අපි බලමු දැන් මම මේක සාමාන්‍යයෙන් අඩු ගින්දරින් තියලා තියෙන්නේ. මේක තත්තිගේ මට පේන්නේ මේක දැන් පොඩක් දුරට මේ තැම්බීගෙන එනවා. නමුත් තව මදි තැම්බෙන්නේ. ඉතින් මේක තව ටිකක් මේ වගේ හිඳ පොඩ්ඩක් තව හිඳෙන්නත් ඕන. ඒ වගේම තමයි මේක මේ මත අනිවාර්යෙන් කුකුළු මස් ඇතුළ හොඳට තැම්බෙන්නත් ඕනේ. ඒක නිසා මොකද මේ කරියක් විදිහටනේ හදන්නේ. මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ මේ වගේ අපි එක මේ ඩිෂස් කරනකොට ගොඩක් වෙලාවට මේ ගින්දර පාලනය කියන එක හරිම වැදගත්. මොකද ඒක දැන් තේරුම් ගන්න බැරුව කිසිම ආහාරයක් හරියට උයා ගන්න බැරි වෙනවා. ඒක නිසා එක එක ඩිෂස් වලට එක එක අපි හදන මේ රෙසිපි වලට මේ වගේ ලිපේ තියාදු වෙන හැම එකදීම මේ වෙනස්කම් තියෙනවා. මොකද ගින්දර ගොඩක් වෙලාවට ඊළඟට මේකෙදිත් ගින්දර අඩු වැඩි වෙන වෙලාවල් තියෙනවා. ඒව හරියට අපි පාලනය කළා තමයි මේක මේ හරියට හදාගන්නේ. දැන් මේක තව ටිකක් මම මේක හදෙද්දීගෙනකොට මම තව ගින්දර අඩු කරන්න ඕන. නැත්තම් මේක මේ ගොඩක් වෙලාවට කෑලිවට කැඩලා කුඩු වෙන්න පුළුවන්. මොකද විශේෂයෙන් මට මේ හැම මස් කෑල්ලක්ම ඇතුළේ හොඳට මේ තැම්බෙන්න ඕන. මම ඒකයි මේ ඔයගොල්ලන් කියන්නේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න නැතුව ටික ටික ගින්දර අපි අඩු කර ගන්න ඕනේ. මුලින්ම රස්නේ තුනට කමන්නේ හොඳට ඊට පස්සේ ටික ටික ගින්දර අඩු වෙනවා. ඉතින් දැන් මේක තැම්බිගෙන නිසා මම දැන් බැලුවා මේ දැන් මේ
අපිට තියෙන මේ ගරම් මසාල එක මේ මසාල පවුඩර් එක ඉතින් මේ මම එම් පවුඩර් පොඩ්ඩක් අපි මේකට උඩින් ගහන්න ඕනේ ඒක ටිකක් අන්තිම වෙනකම් තමයි ඒක ගහන්නේ ඊට පස්සේ ටීස්පූන් ප්‍රමාණයකින් ඕවිත පොඩ අඩුවෙන් ඕම්ක පොඩ්ඩක් මේකට ස්ට්‍රොන් ෆ්ලේවර් එකක් තියෙන්නේ ඒක නිසා ඒක අපි අවසානයේ තමයි ඒක එකතු කරන්නේ ඉතින් මේ 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 ගරම් මසාල පවුඩර් එක ඔයගලන්ට මේ ඉන්දියන් කඩවල තියෙන ඒ වලින් ගන්න පුළුවන්. තිබයිනදී හරි සුවඳයි. මේ මේ හරිම සුවඳයි මේ අවටම. මොකද ඒක දැම්මහම මේක වෙනස් විදියක්. නමුත් ඔයගලන්ට පේන්නේ කරියක් වගේ. නමුත් සම්පූර්ණ මේක වෙනස්. ඊළඟට මම එකතු කරනවා මෙති කොළ ටිකක් මේ වෙලාවෙම. මෙති කොළ කියන්නේ ඔයගල දන්නවා උළු හාල් කොළ. මේක වේලිච්ච එක තමයි මේ තියෙන්නේ. මේකත් ඔයගලන්ට මේ කඩද්දී ඉන්දියන් කඩවලින් මේක ගන්න පුළුවන්. ඉතින් මේක දැම්මහම මේක හොඳ සුවඳක් එනවා ඊට පස්සේ මෙතන සිට. ඉතින් මේ දාලා මම තවත් ගින්දර පොඩක් මම අඩු කරලා තව විනාඩි 3-4ක් විතර තියලා මම මේක අවසන් කරනවා. ඉතින් මේක දැන් මම තවත් විනාඩි කීපයක් තියලා තියෙන්නේ. දැන් මම මේක අරලා දැන් ඔයගොල්ලෝ පේනවා ඉතින් මේක දැන් හොඳට හයි වෙලා හයි වෙනවා කියන්නේ මේක තියාගෙන හොඳ ති ග්‍රේවි එකක් තියෙන්නේ. ඊට පස්සේ මම අර හීනියට කපාගත්ත මගේ මේ කොරියන්ඩර් පොල ටික අපි මේ විදිහට මම උඩින් දානවා. ඒකවල තමයි මේකේ අන්තිම මේක තමයි මගේ ෆයිනල් ටච් එක. ඉතින් මේකට සුදු බතට ඊළඟට චපාති වලට පරාත වලට ඉතින් මේවා හරිම රස කෑමක් තමයි මේක. ඊළඟට මේ නාන් වලට ගාලික් නාන් තේන්න අපි ගාලික් නාන් වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන් කොහොමද ඒක හදන්නේ කියලා channel එකේ. ඉතින් මේක මෙච්චරයි. දැන් මම ලිපෝ නෝනෝ ඔයාලා පේන කොච්චර ලස්සනද තියෙනවද කියලා. හරිම සුවඳයි. පලාතම හරිම සුවඳයි. ඉතින් කොහොමද හදන්නේ මේක අපි? ඉතින් ඔන්න මම මේ විදිහට හට්ටිය පිටින්ම ඔයගලන්ට ගෙනයලා පෙන්නන්නේ. ඉතින් මේකෙදි ඇත්තටම තියෙන වටිනකම තියෙන්නේ මේක හොඳ රස කෑමක්. ඔයගල දන්න ඇති අපි මොනවද දැම්මේ කියලා. ඉතින් ඔයගලට මේ දිනේදා සාමාන්‍ය විදිහට අපි නිකන් කන මේ චිකන් කරියට වෙනුවට මේ වගේ දෙයක් ඉඳලා හදා ගන්න පුළුවන්. හදලා ඉතින් මේ මම අර කලින් කියපු විදිහට මේ වගේ මේ ප්‍රධාන කෑමත් එක්ක චපාති පරාත වගේ දේවලුත් එක්කත් මේක රසට කන්න පුළුවන් දෙයක්. ඉතින් ඔන්න ඔයාලා ඔයගොල්ලෝ බලාගත්ත කොහොමද මේක මේ චිකන් මසාලා එක හදාගන්නේ කියලා. ඔයගලන්ට මේ ඇත්තට මේක හදන්න. ඊළඟට ඔයගොල්ලෝ ගොඩක් පොඩි ළමයට දෙනවා නම් මේකදී අපි චිලි පවුඩර් දාන්නේ නැතුව ඔයගලන්ට පුළුවන් පැප්‍රිකා පවුඩර් දාලා මේ පාට ලස්සනට කරලා ගන්න. ඉතින් ඒකත් මම නිකන් දැනුවත් කිරීමක් කරේ. ඒ වගේම මම කලින් කිව්වා ඔයගලන්ට අර කැෂු ගැන. ඉතින් කැෂු ඇලර්ජික් තියෙන අය ඉන්නවා මේ රටකජු. ඒ වෙනුවට ඔයගලන්ට පුළුවන් චිකන් ක්‍රීම් ටිකක් එකතු කරන්න. නැත්නම් ඒ නොදා ඉන්න යෝගට් පොඩ්ඩක් වැඩි කරන්න. ඉතින් ওই ටික තමයි මට දැනුවත් කරන්න තියෙන විශේෂයෙන් හැටියට අවසාන මේ ඩිෂ් එකේ. ඒ වගේම මොන හරි ගැටලුවක් තියෙනවා සුපුරුදු පරිදි ට්‍රැවල් ඩිෂ් එක Facebook page එකට හෝ අපේ සාමාන්‍ය විදිහට අපේ YouTube එකට ට්‍රැවල් ඩිෂ් YouTube channel එකට comment එකක් දාන්න පුළුවන්. ඊළඟට මේ යම් කිසි දෙයක් ඒ අතරේ මොන හරි ගැටලුවක් තියෙනවා වෙනත් අපේ පෞද්ගලික වැඩසටහන් වල ඒ වගේම අපිට comment කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද දවසේ වීඩියෝ ඔබ යව අධිකර ගන්න ඇති කියලා. නැවතත් මේ වගේම අලුත්ම වීඩියෝ එකක් හැමදෙතුළු තියෙන්නම් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.